ඊ පාස්පෝට් එක සඳහා ආයතන තුනක් ඉල්ලුම් කරලා තිබුණා. හැබැයි ඒකෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගජ මිතුරෙක් වන ජිත්වර්ණ කුලසූරියගේ සමාගමට තමයි මේ ටෙන්ඩරේ ලබා දීලා තිබුණේ. පහුගිය ජූනි මාසේ ඉඳලා ඊ පාස්පෝට් එක දෙන්න මේ අලුත් සමාගම අපොහසත් වුණා. පාස්පෝට් වල හිඟයක් ඇති වුණා. සම්පූර්ණ බොරු. විජිත හේරත් මගේ මිත්‍රයා, නමුත් බොරු කියලා තියෙනවා. ටෙන්ඩර් එක ගිහින් තියෙන්නේ ඔය වර්ණ කුලසූරිය, අජිත් වර්ණ කුලසූරිය හරි කවුරු හරි, එයා ලෝකල් ඒජන්ට් වෙන්න ඇති. ටෙන්ඩර් එක ගිහින් තියෙන්නේ ෆ්‍රාන්ස් තලෙස් එකට. තලෙස් තමයි අද සිංගප්පූරුවටයි UK වලටයි මේ හැමතැනටම පාස්පෝර්ට් ඉෂු කරන්නේ. ඉතින් එහෙම තියෙද්දී අර ඊ පාස්පෝර්ට් එක ලබා දෙන්න ටෙන්ඩරේ ගත්ත සමාගමටම ඊ ප්‍රවේශය නැතුව කලින් නිකුත් කරපු ආකාරයේ පාස්පෝර්ට් එකක් දෙන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ගිය සතියේ අමාත්‍යාංශය ඉදිරිපත් කළා තිබුණා. ඇමතිවරයා නිකන් කඩදාසි ටික මුද්‍රණය කරලා පාස්පෝර්ට් එක පිටු 48 එක දෙන්න ඩොලර් 4.97 රුපියල් වලින් ගත්තොත් රුපියල් 31ක්. පරණ කලින් දීපු පිටු 64 පාස්පෝර්ට් එක මෙතෙක් කල් ලබා දුන්නේ ඩොලර් 5.89 රුපියල් වලින් ගත්තොත් රුපියල් 27යි. ඒසර මෙතන බරපතල පාඩුවක් වෙනවා. පැරණි සමාගමකම ලක්ෂ 5ක් කිව්වා මිනිමම් ඕඩර් එක. ඒකේ ඩිලිවරි එක අලුත් පාස්පෝර්ට් එක අය දෙනවටත් වඩා පස්සේ එක දෙන්න. ඒක 5.89යි. මේක 5.76යි. ඒගොල්ලන්ට වෙන ඕඩර් එකක් දුන්නේ නැහැ. ඒ දුන්න ඕඩර් එකේ කෑල්ලක් තමයි අපි ඉල්ලලා තියෙන්නේ චිප් එක නැතුව. චිප් එක නැතුව දෙන එකට ඒගොල්ලන් තවඩු කරලා තියෙනවා යුරෝ 7.10ක්ද 15ක්ද. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයි අර්බුදත් එක්ක රටේ ඉන්නත් බෑ. රට යන්න දෙන්නෙත් නැහැ. අපේ මාධ්‍ය සෝෂල් මීඩියා එකේ සැලසුම් සහගතව මේක ලොකු ප්‍රශ්නයක් හැටියට පෙන්නලා දුන්නා. අපි හැමදාම හදිස්සි පාස්පෝර්ට් එකට කොහොම හරි දෙනවා. මේ අතර විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පෝලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි අප කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.